ඉන්ධන අරමුදෙත් එක්ක ඔබතුමාගේ ආයතනයේ මොනවාරි විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද ගරු ඇමතුමා අපේ මාධ්‍යවේදීන් සඳහා මේ ඉන්ධන ලබා ගන්න? අපි මේ මාධ්‍ය ආයතන ස්වාධීනව ජනතාවට තොරතුරු සැපීම සඳහා පැවතිය යුතුය කියන විශ්වාසය යටතේ මාධ්‍ය ආයතන හිමිකරු වනුත් මාධ්‍ය කර්තෘන්ගේ සංසදත් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡා කරලා මේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ඒ ජෙනරේටර් වැඩ කරන්න, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න, විකාශනාගාර පවත්වාගෙන යන්න ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයත්, ඒ ප්‍රධාන දේ සඳහා අවශ්‍ය ඉන්ධනත් ඒ රටවල අංක අනුව CTB ඩිපෝ මගින් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. අපිට පුළුවන්කමක් නැහැ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එහෙම සපයන්න. මොකද ඒ තරම් ප්‍රමාණවත් ඉන්ධන නෑ මේ 10 වෙනිදා වෙනත් එක්. එතකන් අපි කරලා තියෙන්නේ දැන් වෛද්‍ය විශේෂඥයන්ට, වෛද්‍ය සේවාවලට අවශ්‍ය අයටත් අපි දැන් සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාකච්ඡා කරලා අත්‍යවශ්‍යයි ලෙඩුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් ගමන් කිරීම. එතකොට ඔවුන්ටත් අපි විශේෂ සමහර බස් රථ සේවා සකස් කරලා තියෙනවා. පොදු ප්‍රවාහනයටත් ඔවුන් ඇවිල්ලා තියෙනවා. මේක නිසා මේ අමාරුවෙන් මේ දවස් ටික කළමනාකරණය කරන්න වෙන්නේ.